පැබ්ලෝ පිකාසෝ ශිල්පියාගේ වඩාත් ප්‍රචලිත නිර්මාණයක් වන ගුවර්නිකා සිතුවම ඔහුගේ බලවත් දේශපාලනික ප්‍රකාශයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 1937 නිර්මාණය වූ මෙම සිතුවම මගින් 1937 අප්‍රේල් 26 වන දින බාස්කි ගුවර්නිකා නගරයේට නාසි හමුදාව එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය මගින් ඇති වූ විනාශකාරී තත්ත්වය මෙම සිතුවම සඳහා තේමාව ලෙස අරගෙන තියෙනවා. බිහිසුණු යුද්ධයේ ඛේදවාචකයත් අහිංසක සිවිල් වැසියන්ගේ වේදනාවන් ඉස්මතු කරන මෙම සිතුවම ගණිකවාදී ශෛලියට අනුව නිමවා තියෙනවා. අසාමාන්‍ය වූ භාවමය හැඩතල සමූහයක් මගින් ගොඩනගා තියෙන මෙම සිතුවම බාහිර කාය ලක්ෂණයන්ට වඩා අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශනයට මුල් තැනක් දීලා නිමා කරලා තියෙනවා. කොලාජ් ක්‍රමය සිතුවම් කලාවට එක් වූ අවස්ථාවක් විදිහටද මෙම සිතුවම හඳුන්වන්න පුළුවන්. මෙම සිතුවම නිර්මාණය කරන්නට පෙර දල සටහන් රැසක් අත්හදා බලලා තියෙනවා. නමුත් අවසන් සිතුවම ඉතා කෙටි කාලයකින් නිමා කර ඇති බවයි කියවෙන්නේ. දිගාඩි 25 මාරක් සහ පළලාඩි 11ක් පමණ වන විශාල සිතුවමක් වන මෙම සිතුවම තෙල් සායම් භාවිතයෙන් නිමවලා තියෙනවා. කළු සුදු අළු පැහැයන් කේන්ද්‍රීයව නිර්මාණය කරලා තියෙන මෙම සිතුවම මගින් යුද්ධයේ බියකරු බව හා අඳුරු ස්වභාවයත් එයින් මිනිසා වෙලාගෙන සිටින ආකාරයත් දක්වා ඇති බව සැලකෙනවා. එසේම මෙම සිදුවීම සිදුවන විට පිකාසෝ ජීවත් වූයේ පැරිසියේ. මේ සිදුවීම පිළිබඳව ඔහු දැනගත්තේ පුවත්පත් වාර්තා මගින්. ඒ නිසා පුවත්පතක නිමාවට ගැළපෙන ආකාරයේ කළු සුදු අළු වර්ණ භාවිතා කරන්නට ඇති බවද සැලකෙනවා. මල දරුවෙකුගේ ශරීරයේ බදාගෙන වැළපෙන ස්ත්‍රියක්, ගවරූපයක්, අශ්වරූපයක්, වැටුණු සොල්දාදුවෙකුගේ රුවක්, පහනක් අතින් ගත් රුවක්, පහළට වැටෙන රුවක් ආදී ලෙස සංකේත රැස මෙහි භාවිතා කරලා තියෙනවා. වම්පස කෙළවරේ කුළුහරකෙක් දක්වා තියෙන අතර කුළුහරකාගේ වලිගය උඩට හැරිලා තියෙනවා දක්වලා තියෙනවා. එසේම ඉස්පාහනි සංස්කෘතිය තුළ කුළුහරක කියන්නේ ශක්තිමත් භාවයේ සංකේතය ලෙසද සැලකෙනවා. එසේම මියගිය දරුවෙකු දරා සිටින වැළපෙන ස්ත්‍රියක් නිරූපණය කරලා තියෙනවා. කාන්තාවගේ මුහුණේ කෑගැසීමේ ස්වභාවය මගින් කුරිරු යුද්ධයේ භයංකර බව හා රුදුරු බව ඉස්මතු කරලා තියෙනවා. පසකින් වන කෑගැසෙන අශ්වයෙකුගේ රූපය බෝම්බ හෙලීමේ භයංකාර බව නිරූපණය කරලා තියෙනවා. එසේම මෙහිදී මානව රූප මෙන්ම සත්ව රූපද භාවිතා කර තිබීමෙන් යුද්ධය මිනිසාට පමණක් නොව සමස්ත සත්ව ප්‍රජාවටම බලපාන බව පෙන්වීමට උත්සාහ කරලා වෙන්නටද පුළුවන්. චිත්‍රයේ මැදට වෙන්න තියෙන බල්බය ඇසකටද සමාන වෙනවා. තවත් අතකින් ඒක සූර්යයා ලෙසද හිතන්න පුළුවන්. මේ මගින් තාක්ෂණික දියුණුව විසින් නැති කරන ලද විනාශකාරී බව දක්වා ඇති බව අදහස් කෙරෙනවා. ඒ වගේ මුළු ඛේදවාචකයේ දෙසම අපගේ අවධානය යොමු කළ යුතු බව සංකේතාත්මක ලෙස අවධාරණය කළා වෙන්නටද පුළුවන්. ජනේලයකින් හිස යොමා පහනක් අතෙහි දරාගෙන සිටින කාන්තාවක් දක්වලා තියෙනවා. එහි දක්වා ඇති පහන බලාපොරොත්තු පිළිබඳ සංකේතයක් බව සැලකෙන අතර සාමයේ හෝ ආලෝකමත් හෙට දිනක බලාපොරොත්තුව ඉස්මතු කිරීමට ශිල්පියා උත්සාහ දැරුවා වෙන්න පුළුවන්. සිතුවමේ පහළ වැටි සිටින සෙබලෙකු දක්වා ඇති අතර ඔහුගේ කඩුව කැඩී ගොස් තියෙනවා. කඩුව පසකින් මලක් දක්වා ඇති අතර මෙයද යුද්ධයේ විනාශය මැගින් නිරූපිත බලාපොරොත්තුවේ සංකේතයක් විය හැකි බව සැලකෙනවා. චිත්‍රයේ දකුණු පස ඉහළ කෙළවරේ මිනිස් රූපයද ස්ත්‍රී හෝ පුරුෂ ලෙස හඳුනාගත නොහැකි අයුරින් ඇඳ තිබෙනවා. මෙහිදී බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවෙකුගේ කෑගැසීම භයංකාර බව සිතුවමට නගා තියෙනවා. සමස්තයක් විදිහට ගත් කල ඇඳීම් වැළපීම් හා යුක්තිය ඉල්ලා කෑගැසීම ආදිය පමණක් නොව
निरायुध पोदु जनतावगे पश्चात् युद्ध समये स्वभावेद मनाव मेहि अतुरत् कर ऐति अयरु दकिन्नट तियेनवा मे अनुव गत् कल मेम सितुवम युद्ध विरोधी संकल्पये संकेतयक् लेसद हंदुन्वन्न पुलुवन् जर्मानु हमुदा विसिन् पेरिसे यट करगत् कालये पैब्लो पिकासो मुनगसुनु जर्मान हमुदा निलधारिये पिकासोगे मे गुवर्निका सितुवम देखला ए पेन्नल अहला तियेनवा मे कले ओबद किया मे अवस्थावेदी पिकासो नहे मे कले ओबई अनुवेन प्रकाश करीम मगिन ए बव पहदिली वेनवा ए वगे मे सितुवम बहु नगरवल प्रदर्शने केरनु अतर एयिन इपयू धनय गुवर्निका नगरे यलि गोडनगीमट परित्याग कल बवद सदहन वेनवा मे सितुवम दनट न्यूयॉर्क नुवर कलागारयक प्रदर्शनयट एक करला तियेनवा।